කාර් ාරය මයි විවේචනය කිරීම මේක කාර බොරුත් එෙක්ක ම මේ තියෙන වික් විවේචනය කරනකමක් නෑ මුත් මම තමුන් අන්සලකින් ඉල්ල සිට මට හැටනම ලක්ෂයක් චන්දයනයනගොට මම හිතන්නේ පනස් දෙලක්ෂයක් මට විරුද්ධව චන්දය දන්න ඒක තමතක කරන්න එපා ඒ පනස් දෙලක්ෂයේ කාර්ය භාරය විවේශනය කිරීමයි බොරු ප්‍රචාරය කිරීමයි මෙට රැවටෙන්ඩ පා ඉධරය මත් එටටපා මම අද උදේ සීපාල ගම්ලත් රාජ්‍ය ඇමත්තුමාගින් ඇහවා දැන් ඔබතුමාලා වී ගන්නවද කිය ඒේතුමා කිවා ඔවු වෞනයා ප්‍රදේශයේ ැප එවා අංකිව කිය ගානද ගන්නේ කියන. එතුමා තෙත්වී ගන්න අසුවට වියලි වී ගන්නේ අනුවට කියල. එදා ගොවට රුපියල් විසිිපාහට විකර ගන්න බැරුණ මන් අංසල දන්නවා වී. අද රුපියල් අනුවට විකුණනවා. මම කෘෂිකරණ ඇමතුමාට කිව්වා අපි මේ පාරපේ රජයට නැතුව පිටන යනවන අනුවට ගොල්ල ගන්නවන අපි අනූපාට ගන්න. ඒ මුදල් ලැන්නේ ගොවියටට ඒකට කමක් නෑ. අවාසනාවකට විපක්ෂයේ විවිධ ගොවිමතුන් ලව උදඝෝෂණ කරෙව්වා. හැබැයි කවුද පෝර නොමුලේ දුන්නේ කවුද සාතික මිල රුපියල් පනාදක්වා ගෙනාවේ කවුද මේ රජේ අපි පනහට ගෙනාවම පුද්ගලිකංශය පනස්පා හැට හැත්තෑවට ගත්තා කමක් නෑ ඉස්සල්ලි අන්න ගොවිියට අද බොහෝ ය දන්නෑ ගම්මීරිස් මමේ මැතිවරණ ප්‍රචාරය යනකොට ස්ාවන පළාතල කිවේ ජනාධ පතුනත්ට අපිට රුපල් හාරසියට දෙට කියලා. අදක් දස් දශීයි කුරුදුු එදා බන වගේ තුංගුණය මක් කම්ුවන තේ පොල් රබල් සියලුදේටම අද හොද මලාක් ලැබෙනවා බුල ප කිරී සෑමදකටම අද හොද ආදායමක් ලැබෙනවා අපි පිටන් ගෙන එක නැනැත්තුවා දැ මේ හම්බදට දිස්ත්‍රික්කේ මහිතනි කරුණය කල දිස්ත්‍රික්ක මුට විශාල අස්වැන්නක් ලැබුණ දේදා ගොවිියන්ට විකුණ ගඩ බැකිවම අපි රජයෙන් රුපියල් හරසිය පනාගානය ගත්තා අපි සතව සගේ කකාපහු විකේ රුපියල් දෙසය විසි පාඩ කමක් නෑ ජනතාව වෙන වෙනු ඒ පාඩුව කැට ලැබුවෙ අපි මෙච්චර බාධක තිබෙත්ති ජනතාවට අපි කොච්චර සසාන ලබා දුන්නද ඒ වගේම අපි කවදාක්ත්ති රාජ්‍ය සේවකයගේ පඩි කැපුුවෙනෑ විපුද්ගලික අංශයනුත් මම දන්නවාඒ පඩි ගෙව්වා මඩාද මේ රටේ තියෙන විශාල සමාගම කීපයකා අය වටා දහම්බුණ ඒ සියලු දෙනෙක්ම පසුගිය වර්ෂයේදී ඉතිහාස කවදාවක්කත් නැති රබම් ලාබයක් ලබල තියනු. දේශය සමග එ මේවා ජනදා අතරට යන්නෙ නෑ ඔව සමහර අප පොරුදු වෙලා තියෙන්නේ දේශීය කර්මාන්තකරුව. මග ආයතනය ඉංජනයු මහත්ත කිව්වා වගේ අප රජ අපි පොරුන්දුේ දේශීය කරර්මාන්තකරුවවා දියුණු කරනවා කියලා. අපි සමහර පිටින් ගේන බාන්නන ඇතුවා යම් කිසි කෙටි කාලයකට එවගේ හිඟයක් ඇති වෙනවා බලන්න අද ටයිල්ස් බිම රට නිෂ්පාදනය කරනවා හොඳ ප්‍රමිතියක් තියෙනවා මම ඒ කර්මාන්ත කරුවන්ට කිව්ව ගේ නිෂ්පාදනය වැඩි කරන්න ඇතිවට දන්ඩපා සාධර මලක් ලබාදෙන්ඩ අපේ ප්‍රතිපත්තිය දේශීය ගොවයා දේශය කර්මාාන්තකරවා දියුණු කරන එකයි ඒකයි අපේ ප්‍රතිපත්තිය ඒ පර්තිපත්තිය ඉදිරියට ගෙනයන මම රසාානිික පෝර නවත් අඩ කිව්වෙේ මම දවා අමාරු කාරණයක් න ජනතාවෙනුවෙන් මම දන්නවා අනුරාධපර පොළොන්නරු ප්‍රදේශවල තින ජනතාවගේ අද වකු ගඩු පිළිකා රෝග කොපමන තිමෙනව කල්පන ඉදිරි පරම්පරාවෙනුවෙන් කල්පනනා කල්යි. අමාරු කාරණය ගෝයිජනතාවකින් ඉල්ලා සිටන අපි විශ්වාස කරන්න ආරම්භේදී යන් කිසි ප්‍රමාධව දෝෂිතියෙන්න්ට තිබුණා අපේ ඉදිරියට සකශ කරගන්න යනවා